මොකද අලුතෙන් ඩ්‍රෝන් එක පළවෙනි පාර ෆ්ලයි කරන්න. ඩ්‍රෝන් එකක් ෆ්ලයි කරන්න කලින් අනිවාර්යයෙන්ම සිවිල් ඒවියේෂන් ඔතොරිටි එකේ ඔයගොල්ලෝ රෙජිස්ටර් කරන්න ඕනේ. ඒක ඔයගොල්ලන්ට ඔන්ලයින් රෙජිස්ටර් කරන්න පුළුවන්. අපි ඒක ඊළඟ වීඩියෝ එකේ කතා කරනවා කොහොමද ඩ්‍රෝන් එක රෙජිස්ටර් කරන්නේ කියලා. පළවෙනි පාර ෆ්ලයි කරද්දී ඔයගොල්ලන්ට පුරුදු වෙන ෆ්ලයි කරනවා නම් ඔයගොල්ලෝ පොඩක් ඕපන් ඒරියා එකකට යන්න කියන්නේ. වැඩිම මිනිස්සු ගැවසෙන්නේ නැති ග්‍රවුන්ඩ් එකකට වගේ ගියොත් ඔයගොල්ලන්ට නිදාසෙ ෆ්ලයි කරන්න පුළුවන් බටෙන් පිටින් එන බාධක අඩුයි. මම දැන් ඩ්‍රෝන් එකත් අරන් එළ දින එළියට පොඩක් බඩපිට ඉඩ දින තැනකට මම පළවෙනි ෆ්ලයිට් එක කරන නිසා ඉතින් මෙතන GPS සයින් එකක්. දකුණ දැත්තේ කෙළවරේ 12 13 වගේ යනවා. මේක මම කලින් කිව්වා වගේ 8ට වඩා වැඩිපුර තියෙනවා නේ. එතකොට තමයි මෙයා මෙතන අර රිටර්න් ටු හෝම් එක මේ තියෙන එච් අකුර පෙන්නලා එයා එතනින් හදා ගන්නවා. එතකොට ඒකින්ද හැම වෙලෙම ඔයගොල්ලෝ GPS ලොක් වුණාට පස්සේ ෆ්ලයි කරන්න බලන්න. එතකොට ඔයගලන්ට ඩ්‍රෝන් එක සිග්නල් නැතුණත් බැටරි අඩු වුණත් එයා ඔටෝම මේ ලොකේෂන් එකට එනවා. ඔන් කරන ක්‍රම දෙකක් තියෙන එකක් ජොයිස්ටික් එකෙන් නැත්නම් ඔටෝ එකෙන්. මම මුලින් පෙන්නන්න කොහොමද ජොයිස්ටික් එකෙන් ඔන් කරන්නේ කියලා. මේ දකුණු අත පැත්තේ වම් අත පැත්තේ ජොයිස්ටික් දෙක පල්ලෙහාට කරන්න ඕනේ V shape එකට වගේ මෙහෙම පල්ලෙහාට කරන්න ඕනේ. එතකොට ඩ්‍රෝන් එකේ තටු ටික කැරගෙන ගන්නවා. අපි උඩට ගන්න ඕන නම් අපේ වම් අත පැත්තේ ජොයිස්ටික් එක හිමීට උඩට කරනවා මෙහෙම. එතකොට ඩ්‍රෝන් එක හිමීට උඩට යනවා. ඒ විදිහට තමයි මේ ජොයිස්ටික් එකෙන් ඔන් කරන්නේ. අපිට තව ඔන් කරන විදිහක් තියෙනවා ඒ ඔටෝමැටිකලි ඇප් එක ත්‍රූ. ඒ තමයි මේ මෙතන තියෙන පොඩි ඊතලයක් එක්ක උඩට අයිකන් එක. අපි ඒක ක්ලික් කරාට පස්සේ මේක එනවා ටේක් ඔෆ් කියලා තව ලොකු අයිකන් එකක් අර පොඩි එකම ලොකු එක. එතකොට කරන්න ඕනේ මේක ප්‍රෙස් කරගෙන හිටියාම මෙහෙම ග්‍රීන් වෙලා අතහැරියාම එයා ඔටෝ ඔන් වෙලා මීටරයක් මෙහෙම උඩට යනවා හිමීට. ඊට පස්සේ ඉඳන් අපිට ඔටෝ කන්ට්‍රෝල් කරන්න පුළුවන්. අපි දැන් බලමු මේ කොහොමද ලෑන්ඩ් කරන්න කියලා. ලෑන්ඩ් කරන්න තියෙන වාට වා හරියට තැනිතලා බිමක් බලලා ඔයගොල්ලෝ මේ වම් අත පැත්තේ තියෙන ජොයිස්ටික් එක අපි මේ ජොයිස්ටික් එක පල්ලෙහාටම කරා හිටියම එයා ඔටෝම ලෑන්ඩ් කරගන්නවා. මෝටර්ස් ටිකත් ඕෆ් කරගන්නවා. ඔයගොල්ලෝ මේ වම් අත පැත්තේ තියෙන ජොයිස්ටික් එක මෙහෙම උඩට කරාම ඩ්‍රෝන් එක උඩට යනවා. ඒ වගේම ජොයිස්ටික් එක පල්ලෙහාට කරාම ඩ්‍රෝන් එක හිමිට පල්ලෙහාට යනවා. ඊට පස්සේ ඒ වම් අත පැත්තේ ජොයිස්ටික් එකම අපි වමට කරාම එක තැන ඉඳලා වම් අත පැත්තට මෙහෙම රොටේට් වෙනවා. ඒ වගේම අපි දකුණු අත පැත්තට රොටේට් කරාම එකම තැන ඉඳලා දකුණු අත පැත්තට රොටේට් වෙනවා. ඒ ටික තමයි අපේ මේ වම් අත පැත්තේ ජොයිස්ටික් එකෙන් වෙන්නේ. දකුණු අත පැත්තේ ජොයිස්ටික් එකෙන් අපි ඉස්සරහට කරාම ඩ්‍රෝන් එක හිමීට ඉස්සරහට යනවා. ඒ වගේම ඒ ජොයිස්ටික් එකම අපි පිටපස්සට ගත්තාම ඩ්‍රෝන් එක පිටපස්සට එනවා. දකුණු අත පැත්තේ ජොයිස්ටික් එක අපි වම් අත පැත්තට කරාම ඩ්‍රෝන් එක වමට එනවා. ඒ වගේම ඒක අපි දකුණට කරාම ඩ්‍රෝන් එක දකුණට යනවා. ඊට පස්සේ මම කලින් කිව්වා අපිට මෙතන රිටර්න් ටු හෝම් බටන් එකක් තියෙනවා. රිටර්න් ටු හෝම් බටන් එක අපි ප්‍රෙස් කරාම එයා ඔටෝ අපි හෝම් ලොකේෂන් එකට මෙතන එච් අකුර තියෙන්නේ. එයා ඔටෝ එතනට එනවා. ඒ වගේම මෙතනින් අපි ෆොටෝ වීඩියෝ අපිට සිලෙක්ට් කරන්න පුළුවන්. ෆොටෝ එකේ ගිහුවම මෙතන ෆොටෝ වලට යනවා. ආයි ඒ බටන් එක ප්‍රෙස් කරාම මෙතනින් වීඩියෝ වලට යනවා. ඉතින් ඔයගලන්ට මේ වගේ කැමරා ගැන තවත් දේවල් දැනගන්න තියෙනවා නම් පල්ලෙහාට කමෙන්ට් කරන්න.